ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නනි මේ පාසනෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන පාස්කමේ වචනයයි අද පළවෙනිදා පෙබරවාරි මාසයේ 2022 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා ප්‍රිය අදට දරුවෙනි අද ජීවනයේ කෑම එළිදරව් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා මේක අලුත් මාසයක් මේ මාසයේ පෙබරවාරි මේකේ තේමාව අපි নমස්කාරේ ඵලයන් ගැන ඉගෙන ගන්න යනවා ඇත්තම කියනවා නම් මේ මාසේ අපි ඉගෙන ගන්න යනවා নমස්කාරය කියලා කියන්නේ මොකද්ද හැඳින්වීම මොකද්ද নমස්කාරයේ තේරුම මොකද්ද කවුද নমස්කාර කරේ කවුද নমස්කාර කරේ නැත්තේ කොහොමද নমස්කාර කරන්නේ කොයි තැනද নমස්කාර කරන්න ඕනේ කාටද নমස්කාර කරන්න ඕනේ අන්න ඒ වගේ নমස්කාරයේ අපි හැම පැත්තකින්ම අපි নমස්කාරයේ දිහා බලන්න යනවා ඉතින් নমස්කාරයේ තලයන් ගැන තමයි අපි මේ මාසේ ඉගෙන ගන්න අදහස් කරන්නේ බලමු සුද්ධාත්මයන් වහන්සේ කොහොමද අපිව ගෙන යන්නේ කියලා බයිබලයේ කියනවා මේ එළිදරව් 19 4 වැඩිමහල්ලන් 24 දෙනා ජීවමාන සත්වයන්ගේ 4 දෙනෙකු සත්වයන් 4 දෙනෙකු වැටි ආමෙන් හලෙලූයා කියමින් සිංහාසනයේ වැඩ සිටින දෙවියන් වහන්සේට নমස්කාර කළොය කියලා. ඒ කියන්නේ নমස්කාර කිරීම කියන එක තමයි අද තේමාව හැටියට අරගත්තේ. මේ මාසේ තේමාව හැටියට নমස්කාර. අපේ নমස්කාරය එක තැන තියෙන්න නරකයි. අපේ নমස්කාරය තලෙන් තලේ අපි ඉහළට යන්න ඕනේ. ඒ කියන්නේ අපේ ජේසුස් වහන්සේව දැන ගැනීම කරනකොට. දැන් බලන්න ජනවාරි මාසේ ඔබ ජේසුස් වහන්සේ හොඳින් දැනගත්තා. ඔබ දැනගන්න ඔබගේ උන්වහන්සේ ගැන උන්වහන්සේගේ ගුණත්වය ගැන දැනගත්තාම ඔබගේ নমස්කාරය තව තව හොඳ වෙනවා ශක්තිමත් වෙනවා ඒ වගේම සැබෑ নমස්කාරයක් වෙනවා. මොකද බයිබලයේ සඳහන් කරනවා සමාරියේ ස්ත්‍රීට ජේසුස් වහන්සේ කිව්වා මගේ තාත්තා හොයන්නේ මේ සැබෑ নমස්කාරයෙන් සමස්කාර කරන සෙනගක්. ඉතින් මම හිතනවා මේ දිනපතා පණිවිඩයට හමුකම් දෙන හැම කෙනෙක්ම වාගේ දෙවියන් වහන්සේට හම්බ වෙයි කියලා සැබෑ নমස්කාරයේ පුද්ගලයන් හැටියට. ඔබ සැබෑ নমස්කාර කරනවා නම් ඔබ ඒ කියන්නේ දෙවියන් වහන්සේට තමයි පළමු තැන දීලා තියෙන්නේ ඔබගේ ජීවිතේ. ඒකට තමයි নমස්කාරය කියලා කියන්නේ. නැත්තම් අපේ ඉරිදා පල්ලියේ ඉරිදා සභාවේ අර මුල කොටසේ ප්‍රශංසාව සහ নমස්කාරය කියලා අපි කියන කොටසේ අන්තිම හරියේ හෙමින් රිද්මේ නැත්තම් වේග රිද්මේ නැතුව රිද්මේ අඩු කරලා ගායනා කරනකොට ඒකටද අපිට මේ নমස්කාරය කියලා කියන්නේ නැහැ. নমස්කාරය කියලා කියන්නේ ආත්මයෙන් ආත්මයට සම්බන්ධ වෙන নমස්කාරය එකම දෙවියන් වහන්සේට කරන নমස්කාරයයි. ආමේන්.